කපිලවස්තු පුරව නෙසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ ප්‍රදර්ශනයේ උත්තර ධාතු වන්දනාව තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දැන් අපි යමු මාතලේ විහාරයට ඒ පිළිබඳ වාර්තාවට. හිරු උත්තර ධාතු වන්දනා. ඉතිහාසයේ සඳහන් වන පරිදි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලක්දෙරණට වැඩම කළ ආකාරයට උන්වහන්සේගේ නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නැවත මෙරට පුණ්‍ය භූමි වෙත වැඩම කරවීමේ සදහවත් බලාපොරොත්තු වෙන් හිරු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත හිරු උත්තම ධාතු වන්දනාව සෑම වසරකම සිදු කෙරෙන්නේ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීවයි. මෙවරත් හිරු උත්තම ධාතු වන්දනාව ඓතිහාසික මාතලේ අලු විහාර පුදබිමේ ඉදිකර ඇති මෙම විශේෂ මණ්ඩපයේදී සුවහසක් සදහැවතුන්ගේ සාදුනාද මැද සිදු කෙරෙනු ඇති. පෙරවරු 6 සිට ලබන 26 වැනිදා උදෑසන දක්වා මාතලේ අලු විහාර පුදබිමේදී සිදු කෙරෙන කපිලවස්තු පුර නෙසක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවෙන් ජීවමාන බුදුන් සියසින් දුටුවා හා සමානව පින් රැස් කර ගන්නට මේ වන විටත් දිවයිනේ නන්දෙසින් දහස් සංඛ්‍යාත සදහැවතුන් මාතලේ අලු විහාර පුදබිමට පැමිණ පෙළ ගැසෙමින් සිටිනවා. උත්තම ධාතු වන්දනා මාතලේ අලු විහාර පුදබිමේ දැන් ඇති සූදානම දැනගමු. හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් කුෂාන් ධනුෂ්ක මාතලේ අලු විහාරයේ සිට සූදානමින්. කුෂාන්, ඔබට දැන් අවස්ථාව. ඔචමුදිත හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ උතුම් වූ කර්තව්‍ය, මේ උතුම් වූ මහඟු පුණ්‍ය කර්මයට බුදුන් සියසින් දැක්කා හා සමාන පුණ්‍ය කර්මයට සහභාගී වීම සඳහා බේවිද්දී ඉතාමත් විශාල ජනතාවක් ඊයේ රාත්‍රියේ සිට සුදුවතින් සැරසී පැමිණ සිටින ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ උතුම් වූ මහඟු පුණ්‍ය කර්මය සඳහා සහභාගී වන්නට සුදුවතින් සැරසී පේවි මේ උතුම් ඓතිහාසික මාතලේ අලු විහාර පුදබිමට පැමිණෙන්නට කියා අපි ඔබට ආරාධනා කර සිටිනවා.